ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොලේ කොටස් එළියට ඇදීමෙන්. අධිකරණයේදී අනාවරණය වෙයි. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට අධිකරණයෙන් වරින්තු. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යළි රක්ෂිත බන්ධනාගාරයට. පනතැතත් තොරතුරු දීමේ ගැටලු. ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගනුදෙනු කර නැතැයි හෙළිවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බෝම්බේලු ත්‍රස්තවාදියා මරුට. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ හිසට තියුණු ආයුධයකින් පහර දීමෙන් බව අනාවරණ වී තිබෙනවා. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අද නඩුවක් ඇඳ වූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි වුණේ. ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩ ගැනීමෙන් පසු කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඔහු ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. ඒ වැඩිතුරටත් අනාවරණ වූ කරුණු අනුව මෙම ඝාතන සිදු කර ඇත්තේ විශේෂ ආයුධයකින් හිසට එන මොළය කොටස් එළියට ගැනීමෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ ඉදිරිපත් කළ වාර්තාවක දැක්වුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ එවක සිදු වූ මාධ්‍යවේදීට පහර දීම සිදු කර ඇත්තේ එවක යුද හමුදා බුද්ධියාච ප්‍රධානියා වූ කපිල හිඳ විතාරණ යටතේ සිටි කණ්ඩායමක් බවයි. පූජ්‍ය උරුව ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා දුලානි අමරසිංහ අද වරින්තුණි පුත් කළා. උන්වහන්සේට එරෙහිව විභාග වන නඩුවට පෙනී නොසිටීම හේතු වෙනුයි වරින්තුණි පුත් කර ඇත්තේ. ඇලන් මිත්‍රිආරාම විහාරස්ථානය තුළ මහජනතාවට බාධා වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් විසිනුයි උන්වහන්සේට එරෙහිව නඩු පවරා ඇත්තේ. මීට පෙර අවස්ථා දෙකකදීද අධිකරණයේ හමුවේ පෙනී සිටින්න උන්වහන්සේට නොටිස් නිකුත් කර තිබුණා. ඒකමද විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන අප්‍රේල් 3 වනදාට යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසිනුයි අද මෙම නියෝගය ලබා දුන්නේ. පැවතිනදී සමයේ ඉදිකිරීම හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා සිටියේදී රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළවයි මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ. රාජ්‍ය නිලධාරීන් තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් ව ඇතැයි තොරතුරු කොමිසම පවසනවා. පනත ක්‍රියාත්මක වීම සමග රාජ්‍ය ආයතනවල තොරතුරු ලබා ගැනීමට බොහෝ අයදුම්පත් ඉදිරිපත් කරන බවයි කොමිසම සඳහන් කළේ. නව පනතට අනුව ගැටලුවක් මත නොවන්නේ නම් තොරතුරු ඉල්ලුම් කරන ඕනෑම අයෙකුට තොරතුරු ලබා දීම අනිවාර්ය වනවා. කිසියම් නිලධාරියෙකු මෙලෙස තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළහොත් ඔහු සම්බන්ධයෙන් නායකන ප්‍රධානියාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ සමයේ රුසියාව සමග ගනුදෙනු කර ඇතැයි කිසිදු සාක්ෂියකින් අනාවරණය වී නැතැයි බුද්ධ්‍යංශ අනාවරණ කර තිබෙනවා. එහෙත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ. එමෙන්ම ට්‍රම්ප්ගේ දුරකථන ඇමතුම් වලට හිටපු ජනාධිපති බරක් ඔබාමා සවන් දුන් බවට වන චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මකයි. එහෙත් මෙම චෝදනා හිටපු ජනාධිපති ඔබාමා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙනවා. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ත්‍රස්ත නායකයා මිය ගොස් තිබෙනවා. ඇමරිකානු ආරක්ෂකංශය එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් මෙම ත්‍රස්ත නායකයා මිය ගොස් ඇති බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මොහු කුවාරි සියාසින් නැමැති අයෙකු බවටද විදේශ මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. දිනේෂ් සුවිශේෂී පුවත් එකතුව සමගින් හමුවෙමු හෙටත්. එතෙක් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න sinhala.live360.lk අපගේ වෙබ් අඩවියට.